රජයේ ස්ථාවර ප්‍රකාශයට පත් කළා තියෙනවනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම සැප්තැම්බර් ඔක්තෝබර් මාස ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී දෙක අතර ඒ සූදානම් කරන බව ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කළා තියෙනවා. ආපු සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණ කලබල කරන්න හෝ රිවර්ස් කරන්නේ නැහැ. ඉස්සරහට යනවා මිසක්. අපි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු දවසේ රෑ ඉඳලා යාලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න ආපු පිරිස පළවා හැරලා ආණ්ඩුවක් රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. අමතක කරන්න එපා. ඒ ගොඩනැගුණේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වර්ම ඉදිරියට රටේ දියුණුව සඳහා පරිවර්තනය කර හැකි අපි පිළිගත්ත තිබෙන මැතිවරණ නීති රීති අනුව. නැතුව මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන මොම මාරු 3-2 ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට තව එන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. ඕන්නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. නැත්නම් Tamanටම ගන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. ඒ කරන්නත් ක්‍රමයක් තියෙනවා ආණ්ඩු ක්‍රමයේ.